තෙරුවන් සරණයි ආයුබෝවන්. සාමාන්‍ය පෙළ පිළිතුරු සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ 40 සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 2022 වර්ෂයේ මැයි මාසයේ පවත්වපු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය. අපි බලමු. පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව ඔස්සේ මේ සියලුම සාකච්ඡාවන් ඔබට අපි ඉදිරිපත් කරන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් බොහෝ දේවල් ඔබට ඉගෙන ගන්නට හදාරන්නට පුළුවන්කම තියෙනවා. ගොඩක් අධ්‍යාපනික ඉදිරිපත් කිරීම් සිදු කරන නාලිකාවක් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව. ඉතින් එහෙමනම් අපි බලමු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2021-22 වර්ෂයේ මේ මාසයේ පැවැත්වුණු විභාගයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ බහුවර්ණ ප්‍රශ්න 40 පිළිතුරු මොනවද කියලා මීට කලින් කතා කරපු ප්‍රශ්න පත්‍රවලදී ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ උපදෙස් පිළිබඳව ඔබට දැනුවත් කරන්නට යෙදුණා. ඒ දැනුවත් කරපු තොරතුරු වලට අමතරව කිසිදු තොරතුරක් මෙහි මේ තොරතුරු වල සඳහන් වෙන්නේ නැති නිසා ඒ පිළිබඳව නැවතත් මතක් කරන්නට යන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්න පත්‍රයේදී ගොඩාක් කියවලා අපිට පිළිතුරු තෝරගන්නට තියෙන අවස්ථාවන් තියෙනවා. ඒ නිසා මම ඉක්මනින්ම කියලා පිළිතුරු මොනවද කියන එක ඔබට දැනුවත් කරන්නම්. පළවෙනි ප්‍රශ්නය ශිෂ්‍යෙක් විසින් කිසියම් සංකල්පයක් විස්තර කිරීම සඳහා පහත රූප සටහන ඉදිරිපත් කරන ලදී. මොකක් හරි සංකල්පයක් ඉදිරිපත් කරන්න එතනදී යහපත කියන එක ඊළඟට පුද්ගලයෙක් ඉන්නවා යහපත කියලා සඳහන් කරලා තියෙනවා. කොටස් තුනකට බෙදලා තියෙනවා කායික මානසික සහ සමාජීය කියලා. ඉතින් ප්‍රශ්නය අහන්නේ ඉහත රූප සටහන මගින් ඉදිරිපත් කරන සංකල්පය වන්නේ මොකක්ද මේ සංකල්පය කියලා. සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වේ, පූර්ණ සෞඛ්‍ය වේ, පූර්ණ පෞරුෂය වේ, ඊළඟට පූර්ණ සෞඛ්‍ය වේ, ජීවිතයේ යහපැවැත්ම වේ කියලා සඳහන් වෙනවා. ඒ පිළිතුරු අතරින් පූර්ණ සෞඛ්‍ය වේ සියලුම අංශයන් සම්පූර්ණ වුණොත් තමයි පූර්ණ සෞඛ්‍යයක් පුද්ගලයෙට නිර්මාණය වෙන්නේ. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට දෙවැනි ප්‍රශ්නය සහ තුන්වෙනි ප්‍රශ්නය සඳහා විස්තරයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ප්‍රශ්න අංක 2 සහ 3 යන ප්‍රශ්නවලට පිළිතුරු සැපීම සඳහා පාද සඳහන් තොරතුරු උපයෝගී කරගන්නට කියලා. A, B සහ C යන ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇත්තේ මල්යාය විදුහලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලයේ එක්ව එම පාසල සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් බවට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් කිහිපයකි. පළවෙනියට සඳහන් වෙනවා ඒ අක්ෂරයේ යටතේ දෙමව්පියන් හා ගම්වාසීන්ගේ සහාය ඇතිව පාසල පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදානයක් පැවැත්වීම කියලා. ඊළඟට B අක්ෂරයේ යටතේ දක්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී MOH සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක PHIගේ සහායෙන් වයස අවුරුදු 12 ඉහළ සිසුන් COVID-19 රෝගීන් වළක්වා ගැනීම සඳහා එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කියලා. C අක්ෂරයේ යටතේ දක්වන පාසලේ ආපනශාලාවේ සෞඛ්‍යවත් ආහාර විකිණීම අනිවාර්ය කිරීම කියලා. එතනදී දෙවනි ප්‍රශ්නය අහන්නේ මෙතන ටිකක් මෙකිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මම ප්‍රශ්නේ ඉදිරිපත් කරලා පිළිතුර මොකක්ද කියලා ඔබට කියලා දෙන්නම්. සෞඛ්‍ය ප්‍රවර්ධන උපාය මාර්ග යටතේ ඒ අක්ෂරයෙන් දක්වා ඇති වැඩසටහන අයත් වන්නේ ඒ අක්ෂරය යටතේ දක්වා ඇති වැඩසටහන වන්නේ කියලා සඳහන් කරනවා. දෙමව්පියන් හා ගම්වාසීන්ගේ සහාය ඇතිව පාසල පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදානයක් පැවැත්වීම කියලා. ඒක ප්‍රජාදායකත්වය ලබා ගැනීම කියන පිළිතුර තමයි ප්‍රජාදායකත්වය ලබා දී ගැනීම සෞඛ්‍ය ප්‍රවර්ධන උපාය මාර්ගයක් විදිහට ප්‍රජාදායකත්වය ලබා ගැනීම තමයි පළවෙනි ඒ අක්ෂරය යටතේ දැක්වෙන කාරණාවෙන් කියවෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සේවාවන් ලබා ගැනීම යටතේ ක්‍රියාත්මක කර ඇති වැඩසටහන වන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක කරන්නට යෙදුණු වැඩසටහනක් මොකක්ද මේ ABC කියන පිළිතුරු වලින්. අපි බලමු මොකක්ද සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන කියලා. B අක්ෂරයේ යටතේ තියෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඇයි අපි ඒ නිවැරදි පිළිතුර විදිහට දෙවනි පිළිතුර තෝරාගන්නේ? සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් විදිහට සේවාවන් ලබා ගැනීම යටතේ ක්‍රියාත්මක කරන්නට පුළුවන් වැඩසටහනක් විදිහට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ සහයෝගය ලබා ගැනීම, ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂක PHIගේ සහයෙන්
වයස අවුරුදු 12 න් ඉහළ සිසුන් COVID-19 රෝගීන් වළක්වා ගැනීම සඳහා එන්නත් කරන වැඩසටහනක් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් MOH සහ PHI කියන මේ දෙපළත් සම්බන්ධ කරගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් විදිහට කොරෝනා වසංගතයට හසු වීමට නොදී අවුරුදු 12 න් ඉහළ සිසුන්ට එන්නත් කරණයක් ලබා දීම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් විදිහට ක්‍රියාත්මක වෙච්ච වැඩසටහනක්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය සඳහා සහ පස්වෙනි ප්‍රශ්නය සඳහා විස්තරයක් දෙනවා. ප්‍රශ්නාංක 4 සහ ප්‍රශ්නාංක 5 යන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් තොරතුරු ප්‍රයෝගී කරගන්නට කියලා. විවිධ පෝෂණ තත්ත්ව නිර්ණය වන ශරීර ස්කන්ධ දර්ශක BMI පරාස දක්වන වර්ණ පහත දැක්වේ කියලා දක්වනවා. BMI පරාස එහෙම නැත්නම් ස්කන්ධ දර්ශක ශරීර ස්කන්ධ දර්ශක අනුව පෝෂණ තත්ත්වයන් පිළිබඳව දැනුවත් කරන්නට පුළුවන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉතින් තැවිලි පාට, කොළ පාට, ලා දම් පාට, තද දම් පාට විදිහට දක්වන්නට පුළුවන්. ඉතින් මේ පාට වර්ගවලට අනුව අපි බලමු. උසට සරිලන බරකින් යුක්ත ශිෂ්‍යාවක් වන රාධා අයත් වන පරාසයේ දැක්වෙන වර්ණය කුමක්ද කියලා පළවෙනි හතරවෙනි ප්‍රශ්නයේ සඳහා පිළිතුර පළවෙනි පිළිතුර කොළපාට හා කොළපාටින් දැක්වෙන්නේ උසට සරිලන බරකින් යුක්ත අයගේ සෞඛ්‍ය පරාසයේ එහෙම නැත්නම් වර්ණ පරාසයේ විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙන නිසා හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුර පළවෙනි පිළිතුර. ඊළඟට පස්වෙනි ප්‍රශ්නයේ ස්ථූලතාවයේ පෙන්වන රෝගී නිරෝගී නැමැති නීරෝ සමවෙන්න නීරෝ නැමැති ශිෂ්‍යා අයත් වන වර්ණය වර්ණ පරාසය තෝරන්නට කියලා කියන්නේ. ස්ථූලතාවයෙන් පෙළෙන නීරෝ නැමැති ශිෂ්‍යා අයත් වන වර්ණ පරාසය තෝරන්නට කියලා කියන්නේ තද දම් පාටින් දැක්වෙනවා. තද දම් පාටින් දැක්වෙන්නේ නීරෝ නැමැති ශිෂ්‍යා අයත් වර්ණය. එහෙමනම් ස්ථූලතාවයෙන් පෙළෙන අය දැක්වීම සඳහා වර්ණ දර්ශක යටතේ දක්වනවා තද දම් පාට. එවැගේම ළමාවියේ ප්‍රධාන අවදි අනුපිළිවෙලින් දක්වා ඇති වර්ණය කුමක්ද කියලා අහන්නේ. පළවෙනි වර්ණයේ දක්වනවා පූර්ව ප්‍රසව අවදිය, ලදරු අවදිය, එවැගේම නවජ අවදිය සහ ළමා අවදිය කියලා. දෙවැනි පිළිතුරේ තියෙන්නේ පූර්ව ප්‍රසව අවදිය, නවජ අවදිය, ලදරු අවදිය සහ ළමා අවදිය කියලා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුර නවජ අවදිය, පූර්ව ප්‍රසව අවදිය, ළමා අවදිය සහ ලදරු අවදිය කියලා තුන්වෙනි පිළිතුර විදිහට දක්වනවා. හයවෙනි ප්‍රශ්නේ හතරවෙනි පිළිතුර විදිහට තියෙන්නේ නවජ අවදිය, පූර්ව ප්‍රසව අවදිය, ලදරු අවදිය සහ ළමා අවදිය කියලා. නිවැරදිම ආකාරයට ළමා වේ ප්‍රධාන අවදි අනුපිළිවෙලින් දක්වනකොට මෙන්න මේ පිළිතුරයි නිවැරදි. පූර්ව ප්‍රසව අවදිය, නවජ අවදිය, ලදරු අවදිය සහ ළමා අවදිය කියන පිළිවෙල තමයි නිවැරදි අනුපිළිවෙල. ඊළඟට හත්වෙනි ප්‍රශ්නය පහත X, Y සහ Z යන අක්ෂරවලින් දක්වා ඇත්තේ විවිධ ඉරියව් පිළිබඳ රූප කිහිපයකි. විවිධ ඉරියව් පිළිබඳ රූප කිහිපයක් දැක්වෙනවා. එතනදී ඉහත රූප අතුරෙන් වැරදි ඉරියව් දැක්වෙන රූප ඇතුළත් අක්ෂර වන්නේ මොනවද? නිවැරදි පිළිතුර තමයි X සහ Z කියන පිළිතුරු. X වර්ණයේදී මේ ඉරියව්ව ඒ තරම් සුදුසු හොඳ ඉරියව්වක් නෙවෙයි. ඒ වගේම අස්ති ආබාධ ආදී ඇති වෙන්නට පුළුවන්. මොහු මේ විදිහට නැවිලා අධික බරක් ඉසිලීමට සූදානමින් සිටිනවා, උසලුමෙන් සිටිනවා. ඒ වගේම තමයි මේ සමබර ආකාරයට නොයා ඉතාමත් අපහසු ආකාරයෙන් ගමන් කරන ස්වභාවයක් තමයි දකින්නට පුළුවන්කම තියෙන්නේ ඉසඩ් අක්ෂරය යටතේ. එතකොට ඒකත් නිවැරදි ඉරියව්වක් නෙවෙයි. ඒකත් සෞඛ්‍ය මේ අතින් අහිතකර තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන් ඉරියව්වක්. ප්‍රශ්න අංක 8 සහ 9 යන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් තොරතුරු ප්‍රයෝගී කරගන්නට කියලා සඳහන් කරනම පාසලේ වෛද්‍ය පරීක්ෂණයෙන් SMI අනාවරණය කරගත් තොරතුරු අනුව සිසුන් සිව් දෙනෙකුට පහත සඳහන් පරිදි සුත්‍ර පෝෂක අඩංගු ආහාර තම ආහාරයට වැඩිපුර එකතු කළ යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. එතනදී කුමාරිට උපදෙස් ලැබෙන්නේ අයඩින් බහුල ආහාර ගන්නට කියලා, නාදන්ට විටමින් ඒ බහුල ආහාර ගන්නට කියලා වෛද්‍ය උපදෙස් ලැබෙනවා, ජෙසීමාට ලැබෙන්නේ කැල්සියම් බහුල ආහාර ගන්න කියලා, ක්‍රිස්ටිට ලැබෙන්නේ යකඩ බහුල ආහාර ගන්නට කියලා. එතකොට මෙම සිසුන් අතුරෙන් ගලගණ්ඩය
නැමැති රෝග තත්වයට භාජනය වී ඇති බව අනුමාන කරන්නට පුළුවන්කම තියෙන්නේ අයඩින් ඌනතාවයක් පිළිබඳව වෛද්‍ය උපදෙස් වලින් ලැබිලා තියෙන කුමාරිට අයඩින් ඌනතාවේ නිසා ගලගණ්ඩේ කියන රෝග තත්වය ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට නවවෙනි ප්‍රශ්නය ඇසේ බිටෝලප තිබිය හැකි ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව කවුද කියලා අහන්නේ. විටෝලප කියන තත්ත්වය ඇති වෙන්නට පුළුවන්කම තියෙන්නේ නාදන්ට. ඒකට හේතුව මොකක්ද? නාදන්ට විටමින් ඒ බහුල ආහාර මදි වෙලා තියෙනවා. නාදන්ට ඒ නිසා විටෝලප කියන රෝගාබාධ තත්ත්වය ඇති වෙන්නට පුළුවන් කියලා සඳහන් කරනවා. විටමින් ඒ බහුල ආහාර ඒ නිසා නාදන්ට ගත යුතුයි කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. ඒ නිසා නවවෙනි ප්‍රශ්නේ හතරවෙනි පිළිතුර. ඊළඟට දහවෙනි ප්‍රශ්නේ සමහර ව්‍යාපාරිකයෝ කහ කුඩුවලට තිරිඟු පිටිද තිරිඟු පිටිවලට මඤ්ඤොක්කා පිටිද එකතු කරති. එසේ කිරීමෙන් සිදුවන්නේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව වැඩිවීම, ආහාර විසවීම අවමවීම, ආහාරවල ගුණාත්මක බව අඩුවීම, ආහාර බාලවීම, ආහාර ආසාත්මිකතා අවමවීම කියන පිළිතුරු වලින් තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. සමහර ව්‍යාපාරිකයෝ කහකුඩුවලට සහ තිරිඟු පිටිවලට මඤ්ඤොක්කා පිටි, කහකුඩුවලට තිරිඟු පිටි, තිරිඟු පිටිවලට මඤ්ඤොක්කා පිටි එකතු කිරීම නිසා ආහාරවල ගුණාත්මක බව අඩුවීම හා ආහාර බාලවීම කියන කාරණාව සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. 11වෙනි ප්‍රශ්නේ ප්‍රථමාධාර කරුවෙකු රෝගියෙකුට ප්‍රථමාධාර දුන්න ආකාරය පහත දැක්වේ. කොහොමද රෝගී පුද්ගලයාට හාන්සිවීමට සලස්වා රෝගියාගේ දෙපා මදක් ඔසවා තැබීම, තද ඇඳුම් බුරුල් කොට රෝගියා වටා රැස්ව සිටින්නන් ඉවත් කොට පිරිසිදු වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම, සුවය ලැබූ පසු රෝගයාට වාඩිවීමට උදව් කිරීම කියලා. ඒ අනුව ඉහත සඳහන් රෝගියා කවර රෝගී තත්ත්වයකට භාජනය වූ අයෙකු විය හැකිද කියලයි අපෙන් ප්‍රශ්නය අහන්නේ. ක්ලාන්තය වගේ තත්ත්වයක් ඇතිවෙච්ච කෙනෙක්ට තමයි දහඩිය දාලා ඒ විදිහට තියෙනකොට අපි ඒ කෙනාව හාන්සි කරවලා වාතාශ්‍රය ලැබෙන්නට සලස්වලා ඒ විදිහට අපි කරන්නේ ක්ලාන්තමය තත්ත්වයකට පත්වෙච්ච කෙනෙක්ට. ඊළඟට පහත සඳහන් සිද්ධි ඇසුරෙන් ප්‍රශ්න අංක 12 සහ 13 යන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අප ක්‍රීඩා කිරීමේදී මල්ලීගේ සහ අක්කාගේ පාද පැටලීමෙන් ඇදවැටීම නිසා මල්ලීගේ පාදයේ වලලු කරසන්ධිය උලුක්කු වීමකට ලක් වූ අතර අක්කාගේ දනහිස ගලක වැදීම නිසා සීරීමකට ලක්විය. එතකොට ඒ සිදුවීම ඇසුරෙන් ප්‍රශ්න අහන්නේ. මෙම සිද්ධිය අනුව අපට නිගමනය කළ හැකි අක්කාගේ දනහිස බාහිර අනතුරකට පත්ව ඇති අතර මල්ලීගේ වලලු කර අභ්‍යන්තර අනතුරකට පත්ව ඇති බවය, මල්ලීගේ වලලු කර බාහිර අනතුරකට පත්ව ඇති අතර අක්කාගේ දනහිස අභ්‍යන්තර අනතුරකට පත්ව ඇති බවය, අක්කා සහ මල්ලි අභ්‍යන්තර අනතුරුවලට පත්ව ඇති බවය, අක්කා සහ මල්ලි බාහිර අනතුරුවලට පත්ව ඇති බවයි කියලා පිළිතුරු ඉදිරිපත් වෙනවා. නිවැරදි පිළිතුර තමයි ඒ සිදුවීමට අනුව අපිට නිගමනය කරන්නට පුළුවන් අක්කාගේ දනහිස බාහිර අනතුරකට පත් වෙලා තියෙනවා, මල්ලිගේ වලලු කර අභ්‍යන්තර අනතුරකට පත් වෙලා තියෙනවා කියලා. ඊළඟට 13වෙනි ප්‍රශ්නය මල්ලි මුහුණ දුන් හදිසි අනතුරට ප්‍රථමාධාර ලබා දීමේ ක්‍රමයක අවස්ථා ආ ඊ ලෙස පහත දක්වා ඇත. මෙම ක්‍රමයේ අවස්ථා නිවැරදි අනුපිළිවෙලින් දක්වා ඇති වර්ණයේ තෝරන්නට කියලා කියන්නේ. නිවැරදි පිළිතුර තමයි 3වෙනි පිළිතුර ආ ඊ සහ ඊ කියන පිළිතුරු. එතකොට අපි බලමු ආ නිවැරදි අනුපිළිවෙල. පළවෙනියට කරන්නට ඕන අනතුරට ලක් වූ පාදයේ වලලු කර පෙදෙස විවේකීව තැබීම. දෙවනියට කළ යුත්තේ ආ සුදුසු පරිදි විටින් විට වලලු කර අවට අයිස් තැබීම. ඊළඟට ඊ යටතේ තියෙන පිළිතුර වලලු කර අවට පෙදෙස බැන්ඩේජයකින් සුදුසු පරිදි වෙලීම. අවසානයේදී කරන්නට ඕන වලලු කර පෙදෙස මදක් ඉහලින් සිටින ආකාරයට පාදය හදවතට මදක් ඉහලින් තැබීම ඊ අක්ෂරයේ යටතේ තියෙන පිළිතුර. එහෙමනම් 13වෙනි ප්‍රශ්නයේ පිළිතුර 3වෙනි පිළිතුර. 14වෙනි ප්‍රශ්නයේ හදිසි අනතුරකට භාජනය වූ රෝගියෙකු ඔසවාගෙන යන ආකාරයේ රූපයෙන් දැක්වේ. මෙම රෝගියා කොඳු යට පෙළට හානියක් වූ රෝගියෙකි. උරහිස
විසන්දි වූ පුද්ගලයෙකි, ක්ලාන්ත වී සිටි සිහි නැති වූ පුද්ගලයෙකි, පළලු කරසන්ධිය උලුක්කු වූ රෝගීකි කියලා අපිට පිළිතුරු දක්වන්නට පුළුවන් හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට. ඊළඟට 15වෙනි ප්‍රශ්නයේ ආචාර පෙළපාලියක විධානවලට අනුව ගමනේ යාම සඳහා ප්‍රධාන වශයෙන් දායක වන පද්ධති වන්නේ අස්තිහා පේසි පද්ධතියයි, පේසිහා ස්නායු පද්ධතියයි, අස්ති පේසිහා ස්නායු පද්ධතියයි, අස්ති පේසිහා බහිස්රාවී පද්ධතියයි කියලා සඳහන් කරනවා. එතනදී නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර අස්ති පේසිහා ස්නායු පද්ධතියයි කියන පිළිතුර. ආචාර පෙළපාලියක විධානවලට අනුව ගමනේ යාම සඳහා ප්‍රධාන වශයෙන් දායක වන පද්ධති විදිහට දක්වන්න පුළුවන්. 16වෙනි ප්‍රශ්නය රාජා හැම විටම බියෙන් සහ තරඟයෙන් පසුවන තරහෙන් පසුවෙන සිසේකි. ඔහු සතුටින් සිටින බවක් කිසිවිටකත් නොපෙනේ. මේ අනුව ඔහු පිළිබඳ විස්තර කිරීමට වඩාත් යෝගි වාක්‍ය වෙන්නේ ඔහු චිත්තවේග අසමතුලිතතාවයක් ඇති පුද්ගලයෙක් විදිහට. ඔහු ආත්මාර්ථකාමී පුද්ගලයෙක් හෝ ඔහු කලහකාරී පුද්ගලයෙක් හෝ ඔහු අන්‍යයන් නුරුස්සන පුද්ගලයෙක් කියන එකට වඩා වඩාත් යෝග්‍යම පිළිතුර ඔහු චිත්තවේග අසමතුලිතතාවයක් තියෙන පුද්ගලයෙක්, චිත්තවේග පාලනය කරගන්නට බැරි පුද්ගලයෙක් කියන එක. 17වෙනි ප්‍රශ්නේ අපේ පන්තිය පිරිසිදු කිරීමේ කාර්යයේදී නිරූපා සැවමහා එක්ව සහයෝගයෙන් කටයුතු කරන්නේය. පාතිමා ඇයගේ කණ්ඩායමේ අය සමග එක්ව කටයුතු කරන්නේය. සිවම් කටයුතු කරන්නේ ඔහුගේ යහළුවන් තිදෙනා සමග පමණි. මේ අයගෙන් වඩාත් හොඳ අන්තර්පුද්ගල සම්බන්ධතාවක් ඇත්තේ පාතිමාටය, නිරූපාටය, නිරූපාට සහ පාතිමාටය, සිවම් පාතිමා සහ නිරූපාටය කියන පිළිතුරු වලින් දෙවනි පිළිතුර නිරූපා තමයි. පන්ති පිරිසිදු කිරීමේදී නිරූපා හැම දිනාමත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් පන්ති පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනවා. ඒ නිසා නිරූපා කියන පිළිතුර දෙවනි පිළිතුර නිවැරදි පිළිතුර. 5 සඳහන් ප්‍රකාශය සහ හේතුව සම්බන්ධයෙන් නිවැරදි වර්ණය තෝරන්න. ප්‍රකාශයක් මුලින් තියෙනවා, දෙවනියට හේතුවක් තියෙනවා. එතකොට ඒ අනුව අවම වශයෙන් දරුවාට මාස 6ක් සම්පූර්ණ වන තෙක් මව්කිරි පමණක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. ප්‍රකාශය හේතුව මොකක්ද? මාස 6ක් දක්වා දරුවාගේ ශරීරයේ හා මොළයේ වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂක වර්ධක මව්කිරිවල අඩංගු වෙන නිසා කියන එක. එහෙමනම් ප්‍රකාශය හා හේතුව සත්‍ය වේ කියන එක තමයි. ප්‍රකාශයත් ඇත්ත, ඒ වගේම හේතුවත් ඇත්ත. ඒ නිසා ප්‍රකාශය හා හේතුව අසත්‍යයි කියන පිළිතුර තෝරගන්නට බෑ. ප්‍රකාශය අසත්‍යයි හේතුව සත්‍යයි කියන එකත් තෝරගන්නට බෑ. ප්‍රකාශය සත්‍යයි වන අතර හේතුව අසත්‍යයි කියන එකත් තෝරගන්නට බෑ. ප්‍රකාශය හා හේතුව කියන දෙකම සත්‍යයි කියන පිළිතුර තමයි තෝරගන්නට වෙන්නේ 18 පළවෙනි පිළිතුර. ඊළඟට 19වෙනි ප්‍රශ්නය 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මීනා තුළ දැකිය හැකි සමාජ වෙනස්කමක් වන්නේ ස්වාධීනව කටයුතු කිරීමට කැමැති වීමයි, නිර්මාණශීලී වීමයි, තරහ සතුට ආදී හැඟීම් වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමයි, විරුද්ධ ලිංගිකයන් සමග ඇසුරු කිරීමයි කියන පිළිතුරු දක්වන්නට පුළුවන්කම තියෙන 11වන ශ්‍රේණිය ඉගෙනුම ලබන මීනා තුළ දැකිය හැකි සමාජීය වෙනස්කමක් වන්නේ සමාජීය වෙනස්කම ස්වාධීනව කටයුතු කිරීමට ඇති කැමැත්ත, නිර්මාණශීලී වීම, තරහ සතුට ආදී හැඟීම් වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම, විරුද්ධ ලිංගිකයන් සමග ඇසුරු කිරීමයි කියන පිළිතුරු වලින් ස්වාධීනව කටයුතු කිරීමයි කියන පිළිතුර අපි තෝරා ගන්නවා. ඊළඟට 19වෙනි ප්‍රශ්නෙන් පස්සේ 20වෙනි ප්‍රශ්නෙට අපි යොමු වෙන්නට සූදානම් වෙන්නේ. හරි, අපි බලමු. වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු දැනුවත් කිරීම සඳහා දෙන ලද අත්පත්‍රිකාවක සඳහන්ව තිබූ කරුණු කිහිපයක් පහත දැක්වේ. තොල් දත් නිය දුර්වර්ණ වීම හේතුවෙන් බාහිර පෙනුම අවලස්සන වේ. ලිංගික වෙලහීනතාව ඇතිවීමට හේතු වේ. මුඛයේ ගල නාලයේ හා පෙනහළුවල පිළිකා ඇති වේ. හෘදයාබාධ හේතුවෙන් මිය යෑමේ ප්‍රවණතා වැඩි වේ කියලා දක්වනවා. මේ විදිහට උපදෙස් දෙන්නේ මෙම රෝගියාගේ චර්යාවිය හැක්කේ පුරුද්දක් ලෙස බොහෝ කෙනෙකු සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමයි, අධික සීනි ලුණු සහ තෙල් අඩංගු ආහාර පරිභෝජනයට ගැනීමයි, නිතිපතා ව්‍යායාම් වල නොයෙදීමයි, මත්වතුර සහ දුම් පානය කිරීමයි කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ලිංගික බෙලහීනතාවය,
මොකේ ගලනාලේ පෙනහළුවල පිළිකා ඇතිවීමේ තත්ත්වය හෘදයාබාධ හේතුවෙන් මිය යෑමේ ප්‍රවණතාව වැඩිවීම තොල් දත් නිය දුර්වර්ණ වීම කියන දේවල් ඇති වෙන්නට පුළුවන් මත් වතුර සහ දුම්පානය කිරීම කියන නරක පුරුද්ද ඇති කරගත්තොත් පහත සඳහන් තොරතුරු උපයෝගී කරගනිමින් ප්‍රශ්න අංක 21 සහ 22 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා නම් කියන ප්‍රශ්නය අපි බලමු ඒ විස්තරේ මුලින්ම කියවලා නංගී දුවගෙන විත් ටෙනිස් බෝලේ ඈතට විසි කරයි මල්ලි දුවගෙන විත් වතුර වලකින් එගොඩට පනී වාඩි වී සිටින තාත්තා අසල සිටගෙන සිටින අම්මා ඒ දෙස බලා සිටි සීයා කාමරයේ ඇඳ මත වැතිර සිටි අපින් අහන ප්‍රශ්නේ 21 මේ අයගෙන් ස්ථිතික ඉරියව් දක්වන්නේ මල්ලි සහ නංගී තාත්තා සහ සීයාය අම්මා සහ තාත්තාය අම්මා තාත්තා සහ සීයාය ස්ථිතික ලක්ෂණ කියලා කියන්නේ ගතික ඉරියව් දක්වන්නේ නංගීය සීයාය මල්ලි සහ නංගී ඉතින් ස්ථිතික ලක්ෂණ කියලා කියන්නේ මෙතන හොඳට බලන්න තාත්තා අසල සිටගෙන සිටින අම්මා ඒ දෙස බලා සිටි සීයා කාමරයේ ඒ කියන්නේ නිසල් නිහඬව නිසලව සිටිනවා එතකොට එහෙම ඉන්නේ කවුද අම්මා තාත්තා සහ සීයා කියන තුන්දෙනා අම්මා තාත්තා සහ සීයා කියන තුන්දෙනා තමයි ස්ථිතික ලක්ෂණයෙන් ඉන්නේ ගතික ඉරියව් දක්වන දෙන්නා තමයි නංගි සහ මල්ලි 22 වෙනි ප්‍රශ්නයේ පිළිතුර ගතික ඉරියව්ව දක්වන්නේ මල්ලි සහ නංගි 23 වෙනි ප්‍රශ්නය ශාරීරික අධ්‍යාපන පාරිභෝගික සමාවෙන්න ශාරීරික අධ්‍යාපන ප්‍රායෝගික පාඩමකදී ශාරීරික අධ්‍යාපන ප්‍රායෝගික පාඩමකදී දක්ෂතාවක් ඉගැන්වීම සඳහා රූපයේ දැක්වෙන ආකාරයට පාදවල ක්‍රියාකාරීත්වයේ සිදු කළ යුතු බවට ගුරුතුමා විසින් මඟ පෙන්වන ලදී. එම දක්ෂතාව වන්නේ දිවීමේදී නිවැරදි පාද ක්‍රියා කළ යුතු ආකාරයයි පැනීමේ අවතීර්ණ ධාවනයේදී පාද ක්‍රියා කළ යුතු ආකාරයයි නිවැරදිව ඇවිදීමේදී පාද ක්‍රියා කළ යුතු ආකාරයයි හෙල්ල විසිකිරීම සඳහා ධාවනයේදී පාද ක්‍රියා කළ යුතු ආකාරයයි කියලා මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුරයි නිවැරදිව ඇවිදීමේ පාද ක්‍රියා කළ යුතු ඇවිදීමේදී පාද ක්‍රියා කළ යුතු ආකාරය තමයි මෙතනදී ගුරුතුමා විසින් කියා දෙන්නේ ඊළඟට 24 වෙනි ප්‍රශ්නයේ ධාවන තරඟ ආරම්භය සඳහා භාවිත වන ප්‍රධාන ක්‍රම දෙක වන්නේ කුදු ඇරඹුම සහ මැදුම් ඇරඹුම හිටි ඇරඹුම සහ දිගු ඇරඹුම කුදු ඇරඹුම සහ දිගු ඇරඹුම හිටි ඇරඹුම සහ කුදු ඇරඹුම කියලා දක්වනවා නිවැරදි පිළිතුර හිටි ඇරඹුම සහ කුදු ඇරඹුම කියන ක්‍රම දෙක තමයි ධාවන තරඟයක ආරම්භක අවස්ථාව සඳහා යොදා ගන්නු ලබන්නේ ඊළඟට 25 වෙනි ප්‍රශ්නය මීටර් 104 සහය දිවීමේ තරඟයකදී කණ්ඩායමක පළමු සහ දෙවන ධාවකයන් අතර යෂ්ටි හුවමාරු කළ ආකාරයේ රූපයෙන් දැක්වේ මෙම යෂ්ටි හුවමාරුව නිවැරදිව අපිට දක්වන්නට පුළුවන් දෘශ්‍ය ඇතුළත හුවමාරුවකි අදෘශ්‍ය ඇතුළත හුවමාරුවකි කියලා ඊළඟට දෘශ්‍ය ඇතුළත හුවමාරුවකි අදෘශ්‍ය පිටත හුවමාරුවකි දෘශ්‍ය පිටත හුවමාරුවක කියන පිළිතුරු වලින් අදෘශ්‍ය පිටත හුවමාරුවකි කියලා දක්වන්නට පුළුවන්කම තියෙනවා ඊළඟට 26 වෙනි ප්‍රශ්නේ පැනීමේ ඉසව්වක යෙදෙන ක්‍රීඩකයේ කිල්ලීම සිදු කරන ආකාරයේ රූපයේ දැක්වේ මෙම ක්‍රීඩකයා සහභාගී වූ ඉසව්ව විය හැක්කේ ඉසව්ව වෙන්නට පුළුවන්කම තියෙන්නේ උස පැනීම කියන පිළිතුර ඊළඟට 27 වෙනි ප්‍රශ්නය ඔලිම්පික් ක්‍රීඩාව ආරම්භයේදී තරඟවලින් ජය ගන්නා ජයග්‍රාහකයන්ට තියාග ලෙස පිරිනමන ලද්දේ රන් පදක්කමය කුසලානය ඔලිව් අත්තක්ය මල් කලඹක්ය මොකක්ද ඔලිව් අත්තක් තමයි ලැබෙන්නේ ඊළඟට 28 වෙනි ප්‍රශ්නයේ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරු ඔලිම්පික් තරඟාවලියට සහභාගී වී රන් පදක්කමක් දිනාගත් ක්‍රීඩකයෙකුට පහත සඳහන් අවස්ථාවලට මුහුණ පෑමට සිදුවිය ක්‍රීඩා තහනමකට ලක්වීම රන් පදක්කම අහිමිවීම තමාගේ රටට
දැඩි අපකීර්තියක් ඇතිවීම කියන කරුණු මෙම ක්‍රීඩකයා එසේ වීමට හේතුව විය හැක්කේ මොකක්ද? ක්‍රීඩා තරඟ නීති රීති කඩකළ නිසා විය හැකිය, විනිශ්චය මණ්ඩලයේ තීරණයට එකඟ නොවූ නිසා විය හැකිය, අනෙක් ක්‍රීඩකයන්ට බාධා කළ නිසා විය හැකිය, තහනම් උත්තේජක භාවිත කිරීම නිසා විය හැකිය කියලා දක්වනවා. එතනදී තහනම් උත්තේජක භාවිත කිරීම නිසා තමයි ඒ විදිහේ තත්වයකට පත්වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ, රූපයේ දැක්වෙන කෙටි දුර දිවීමේ ආරම්භක අවස්ථාවේ සිට ක්‍රීඩකයාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිට ඇති ලක්ෂණයේ ලක්ෂය වන්නේ කේජ, එල්ය, එම්ය, එන්ය කියලා දක්වනවා. හොඳින් බැලුවට පස්සේ අපිට දක්වන්නට පුළුවන් රූපයේ දැක්වෙන කෙටි දුර දිවීමේ ආරම්භක අවස්ථාවේ සිට ක්‍රීඩකයාගේ ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ එම්. ඊළඟට 30 වෙනි ප්‍රශ්නය, රූපයේ දැක්වෙන බර ඉසිලීමේ ක්‍රීඩකයා සිරුරේ ස්ථායිතාව පවත්වාගෙන ඇත්තේ ගුරුත්ව කේන්ද්‍රය පහලින් පිහිටා තිබීම මගිනි, ශාරීරික අවයව විරුද්ධ දිශාවට චලනය කිරීමනි, ආධාරක පතුල පුළුල් කර ගැනීමනි, බාහිර බලයක් දෙසට සිරුර නැඹුරු කිරීම මගිනි කියලා දක්වනවා. එතනදී ආධාරක පතුල පුළුල් කර ගැනීමනි කියලා අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්, ආධාරක පතුල පුළුල් කර ගැනීම කියන පිළිතුර. ඊළඟට 31 වෙනි ප්‍රශ්නය, ව්‍යායාමයේදී පේශි ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය ශක්තිය සපයනු ලබන්නේ පහත සංයෝග අතුරෙන් කිනම් සංයෝගයේ බිඳ හෙලීමෙන්ද? ATP, ඇඩිනොසින් ට්‍රයිපොස්ෆේට්, ඇඩිනොසින් ට්‍රයිපොස්ෆේට් කියන පිළිතුර. ඊට පස්සේ ADP, ඇඩිනොසින් ඩයිපොස්ෆේට්, ඊළඟට CP, ක්‍රියාටින් ෆොස්ෆේට්, ග්ලූකෝස් කියන පිළිතුරු වලින් පළවෙනි පිළිතුර තමයි 31 වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර. ඊළඟට 32 වෙනි ප්‍රශ්නේ, සෞඛ්‍ය ආශ්‍රිත ශාරීරික යෝග්‍යතා සාධකයක් සංවර්ධනය සඳහා ක්‍රීඩකෙක් විසින් උඩ තල්ලුවෙහි යෙදෙන ආකාරයේ රූපෙහි දැක්වේ. මේ රූපයෙන් දැක්වෙන්නේ මෙම ක්‍රියාකාරකම් හේ නිරත වීමෙන් ඔහු තුළ වඩාත් හොඳින් සංවර්ධනය වන යෝග්‍යතා සාධකය වෙන්නේ හෘදයාශ්‍රිත දැරීමේ හැකියාව, හෘද පුප්පුසීය දැමීමේ හැකියාව වේ, පේසිමය දැරීමේ හැකියාව වේ, පේසිමය ශක්තිය වේ, නම්‍යතාව වේ කියලා දක්වනවා. එතනින් නිවැරදි පිළිතුර තමයි පේසිමය දැරීමේ හැකියාව ඇති කර ගැනීම තමයි මෙම ව්‍යායාම ක්‍රමය තුළින් ඒ පුද්ගලයා ඇති කරගනු ලබන්නේ. ඊළඟට 33 වෙනි ප්‍රශ්නය, යගුලිය දැමීමේ රේඛීය ශිල්ප ක්‍රමයේ එක් අවධියක අවස්ථා කිහිපයක් රූපයේ දැක්වීම. මෙම අවධිය වන්නේ සූදානම් වීමේ අවධියයි, පිටුපසට ලිස්සීමේ අවධියයි, ජව ඉරියව් අවධියයි, මුදා හැරීමේ අවධියයි. මේකෙදී අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා සූදානම් වීමේ අවධිය කියලා. සූදානම් වීමේ අවධිය කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට ABCDE සහ F යන ඉංග්‍රීසි අක්ෂරවලින් නම් කර ඇති කණ්ඩායම් 6ක් සහභාගී වූ වොලිබෝල් තරගාවලියක තරඟ සටහනක් පහත දැක්වේ. ඒ ඇසුරෙන් ප්‍රශ්න අංක 34 සහ 35 යන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට කියලා දක්වන්නේ. එතකොට ABCDE F කියන මේ 6 දෙනා මේ සඳහා සහභාගී වෙනවා. එතකොට මේ කණ්ඩායමේ සහභාගී වෙච්ච අය අතරින් කවුද මෙම තරඟ සටහන අනුව පළමු වටේදී වාසි ලබා ඇති කණ්ඩායම් වන්නේ මොනවද කියලා අහන්නේ පිළිතුර A සහ F කියන පිළිතුර. ඊළඟට 35 වෙනි ප්‍රශ්නේ, මෙවැනි තරඟාවලියක් සංවිධානයේදී ඇතිවන වාසියක් නොවන්නේ අඩු වියදමකින් තරඟ සංවිධානය කළ හැකිවීමයි, සීමිත විනිසුරුවන් සංඛ්‍යාවක් මගින් තරඟ විනිශ්චය කළ හැකිවීමයි, සත්‍ය ජයග්‍රාහකයා තෝරාගත හැකිවීමයි, අඩු කාල සීමාවක් තුළ තරඟ නිමා කරගත හැකිවීමයි කියන පිළිතුරු වලින් පිළිතුරු
සත්‍ය ජයග්‍රහකයා තෝරා ගැනීමට හැකිවීම කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. 36 වෙනි ප්‍රශ්නයේ 5 දක්වා ඇති ක්‍රීඩා යුගල් අතුරින් ක්‍රීඩා කිරීමේදී S හා AT අතර වැඩි වශයෙන් මනා සංයෝජනයක් තිබිය යුතු ක්‍රීඩා යුගල තෝරන්න කියලා කියන්නේ බැඩ්මින්ටන් සහ චෙස්, බැඩ්මින්ටන් සහ මේසපන්දු, ක්‍රිකට් සහ කැරම්, දාම් සහ හොකී කියන ක්‍රීඩාවලින් බැඩ්මින්ටන් සහ මේසපන්දු කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට 37 වෙනි ප්‍රශ්නය 5 A B C D යන අක්ෂර වලින් හඳුන්වා ඇත්තේ ක්‍රීඩාවේ විවිධ අවස්ථා කිහිපයකි. A මීටර් 100 දිවීම, මීටර් 104 සහය දිවීම, B දුර පැනීමේ ඉසව්වේ අවතීර්ණ ධාවනය, C යටතේ දක්වනවා චෙස් ක්‍රීඩාවේ අදාළ ස්ථානය වෙත ඉත්තන් ඇදීම කියලා. D යටතේ දක්වනවා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු අතර දිවීම කියලා. ඉහත අවස්ථා වලින් ක්‍රීඩාවේදී වේගය වැදගත් වන අවස්ථා දක්වා ඇති වර්ණය වන්නේ මොකක්ද? B සහ D කියන පිළිතුර, A B සහ D කියන පිළිතුර. එහෙනම් A දුර දිවීමේ අවස්ථාව සහ මීටර් 104 සහය දිවීම අවස්ථාවේදී ක්‍රීඩාවේදී වේගය වැදගත් වෙන අවස්ථාව, මීටර් 100 හෝ 104 සහය දුවන අවස්ථාව, B යටතේ දක්වන්නේ දුර පැනීමේ ඉසව්වේ අවතීර්ණ ධාවනය, ඒ වගේම D අවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු අතර දිවීමේදී වේගයෙන් ක්‍රියා කිරීම වැදගත් වෙනවා. 38 වෙනි ප්‍රශ්නයේ 5 රූප සටහන් වල P Q R සහ S යන අක්ෂර වලින් දක්වා ඇත්තේ ක්‍රීඩාවේදී අත් සහ පාද ක්‍රියාත්මක වන ආකාරය දක්වන අවස්ථා කිහිපයකි. ඔව්, මේ අත් සහ පාද දක්වන ආකාර කිහිපයක් තියෙන්නේ. ඉතින් ඉහත රූප සටහන් අතුරෙන් 3 ගණේ ලීවරයක් ලෙස ක්‍රියාත්මක වන අවස්ථාව දක්වන ඉංග්‍රීසි අක්ෂරය කුමක්ද කියලා අහන්නේ. පිළිතුර වෙන්නේ P. 3 ගණේ ලීවරයක් බවට පත්වෙන්නේ P කියන පිළිතුරේ දැක්වෙන රූප සටහන, P කියන අක්ෂරය යටතේ දැක්වෙන රූප සටහන. ඊළඟට 39 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපීමට පෙර 5 සඳහන් ABC යනින් සිද්ධි යුගල් අධ්‍යයනය කර ප්‍රශ්න අංක 39 වන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. ඒ යටතේ දක්වන සෝබා දහමත් සමග එක් වෙමින් එලි මහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් වල නිරත වීම කියලා. ඊට පස්සේ දෙවැනියට සඳහන් කරනවා සෝබා දහමේ අභියෝග තේරුම්ගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාව වර්ධනය වීම සඳහා තමයි මේ විදිහට අධ්‍යාපනය ලබන්නට කියලා කියන්නේ. පාසල තුල විවිධ ක්‍රියාවල නියැලෙන සිසුන්ගේ දක්ෂතා යෙදීමට ලක් කිරීම, පාසලේ සිසුන් විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා යොමු කරවීම, C යටතේ දක්වනවා ක්‍රීඩාවේ නීති රීතිවලට පටහැනිව ක්‍රියා කිරීම, සාධාරණ තරඟ සංකල්පයට අනුව තරඟ කිරීම කියලා. ඒ විස්තරයට අනුව බලනකොට 39 ප්‍රශ්නයේ පළමුවැන්නේ වැඩිවීම, දෙවැන්නේහි වැඩිවීම කෙරෙහි බලපාන සිද්ධි යුගල් දක්වන අක්ෂර වන්නේ කියලා අහන්නේ. A සහ B කියන පිළිතුරු දෙක සෝබා දහමත් සමග එක්වෙමින් ගිලිමහන් අධ්‍යාපන ක්‍රියාකාරකම් වල නිරත වීම නිසා සෝබා දහමේ අභියෝග තේරුම්ගෙන ඒවාට සාර්ථක මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගන්නට පුළුවන් කියලා දක්වන්නේ. ඒ වගේම B යටතේ පාසල තුල විවිධ ක්‍රීඩාවල නියැලෙන සිසුන්ගේ දක්ෂතා යැගීමට ලක් කිරීම, ඒ සඳහා පාසලේ සිසුන් විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම් වලට යොමු කරවීම, ඒ තුල ක්‍රීඩාවලට යොමු වෙන සිසුන් ප්‍රමාණය වැඩි වෙනවා, ඒ වගේම ක්‍රීඩාවට කැමැත්ත දක්වන සිසුන් ප්‍රමාණය වැඩි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට 40 වෙනි බහුවර්ණ ප්‍රශ්නය වසර 2020 ජපානයේ ටෝකියෝහිදී පවත්වන ලද පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වී ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර මලල ක්‍රීඩා ඉතිහාසයට එක් කළ දිනේෂ් ප්‍රියන්ත හේරත් රන් පදක්කමක් දිනාගත් ඉසව්ව කුමක්ද කියලා අහන්නේ. නිවැරදි පිළිතුර හෙල්ල විසිකිරීම කියන පිළිතුර. හොඳයි, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය පෙළ 2022 වර්ෂයේ මැයි මාසයේ පවත්වපු අපි ඉතින් පිළිතුරු පමණයි මෙතනදී අපි ඉදිරිපත් කළේ. මොකද විස්තර සාකච්ඡා කරමින් කතා කරන්නට ගියොත් මෙතනදී ගොඩක්
කාලය ගත වෙනවා. ඒ නිසා පිළිතුරු දැන ගැනීම සඳහා පමණයි මේ විදිහේ ඉදිරිපත් කිරීමක් කරන්නට යෙදුනේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් සමග සම්බන්ධ වෙන්න අනිකුත් විෂයන් වලට අදාළවත් මේ විදිහට අපි පිළිතුරු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි තවත් සාකච්ඡාවකින් හමු වෙමේ බලාපොරොත්තු වෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.